වෙනද වගේ මදත් ආයිබෝන් කියලා පිළිගන්නවා ඉස්සෙල් ටෙක් මාස්ටර් YouTube channel එකට. ඔන්න Redmi ලගේ අලුතෙන් රිලීස් වෙලා තියෙන device එක තමයි මේ Redmi Note 9 Pro 5G කියලා කියන්නේ. එහෙනම් අපි මුලින්ම මේ device එක unbox කරගෙන බලමු device එකත් එක්ක ලැබෙන්නේ මොනවද කියලා. අපිට මුලින්ම SIM ejector tool එක වගේම silicon backup එක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට USB type C cable එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට 33 watt fast charging adapter එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට earphones එක බලා ගන්න ලැබෙන්නේ නැහැ. හරි, එහෙනම් අපි ෆෝන් එක කොහොමද කියලා බලමු. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ lake and autumn කියන කලර් එක. ඒ වගේම ඔයගොල්ලන්ට cyan stars සහ silent star sky කියන අනිත් කලර්ස් ටිකක් බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ ඩිසයින් එක ගැන කතා කරමු. මේකට ටිකක් යුනික් ලුක් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකේ කැමරා මොඩියුල් එක Poco X3 එක වගේ තමයි ටිකක් තියෙන්නේ. ඒ වගේම මේකේ ෆ්‍රන්ට් බෑක් දෙකම Corning Gorilla Glass 5 version එකෙන් ප්‍රොටෙක්ට් කරලා තියෙනවා. හැබැයි අපිට මේකේ බදා ගන්න පුළුවන් වෙන්නේ ප්ලාස්ටික් ෆ්‍රේම් එකක්. ඒ වගේම මේකේ IP53 splash proof rating එකකුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලන්ට මේකේ power button එකේමයි fingerprint sensor එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකට තියෙන matte glass එක නිසා මේකේ fingerprints නුත් ගොඩක් අඩුවෙන් තමයි හිටින්නේ. අපි මේ ෆෝන් එකේ display එක ගැන කතා කරොත් මේකට punch hole එකක් තියෙන display එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක 6.67 inch IPS LCD display එකක්. ඔව් මේක අනිවාර්යයෙන්ම full HD display එකක් තමයි. ඒ වගේම මේකේ අපිට 120 Hz refresh rate එකක් වගේම 240 Hz touch sampling rate එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක HDR10 support කරනවා. මේක හොඳ display එකක් විදිහට recommend කරන්න පුළුවන්. අපි දැන් මේ ෆෝන් එකේ performance ගැන කතා කරමු. මේ ෆෝන් එකට තියෙන්නේ Qualcomm Snapdragon 750G කියන 8 nanometer 5G chipset එක. ඕගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ තියෙන benchmark score එක. මේ ෆෝන් එකේ performance OnePlus Nord වගේ upper mid range ෆෝන් වල ගානටම දිනනවා. හැබැයි මේ ෆෝන් එකේ ඕගොල්ලන්ට PUBG වල දාන්න පුළුවන් max settings තමයි HD+ high gear setting එක. ඕගොල්ලන්ට මේ ෆෝන් එකෙන් PUBG COD වගේ ගොඩක් heavy games smooth play කරගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට සෝෂල් මීඩියා, වෙබ් බ්‍රවුසින්, මල්ටි ටාස්කින් වගේ ඩේ ටු ඩේ ටාස්ක් ගොඩක් ස්මූත්ව කරගන්න පුළුවන්. අපි දැන් කතා කරමු මේ ඩිවයිස් එකේ මේන්න කී ෆීචර් එකක් වෙන මේකේ කැමරා සෙටප් එක ගැන. මේකට තියෙන්නේ කොඩ් කැමරා සෙටප් එක. මේකට තියෙන්නේ 108 මෙගාපික්සල් f1.8 aperture එකක් වෙන මේන් සෙන්සර් එකක්, 8 මෙගාපික්සල් f2.2 වෙන අල්ට්‍රා වයිඩ් සෙන්සර් එකක්, 2 මෙගාපික්සල් f2.4 aperture එකකින් වෙන depth සහ macro sensor වශයෙන් අපිට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේකෙන් capture කරපු samples කිහිපයක්. අපි දැන් මේ ෆෝන් එකේ බැටරි එක ගැන කතා කරමු. මේකට තියෙන්නේ මිලියම්පියර් 4820ක බැටරිය. ඒ වගේම මේක 33 වොට් ෆාස්ට් චාර්ජින් සපෝට් කරනවා. ඒ වගේම මේක Xiaomi ලා කියන විදිහට මිනිත්තු 58ක් වගේ කාලයකදී ෆුල් චාර්ජ් කරගන්න පුළුවන්. හරි, දැන් අපි මේ ෆෝන් එකේ අනිත් ෆීචර්ස් ගැන කතා කරමු. මේ ෆෝන් එකට ගේමින් වලදී හැම ඇති වෙන හීට් එක අඩු කරන්න ලිකුවිඩ් කූලින් සිස්ටම් එකක් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ වගේම මල්ටිමීඩියා එක්ස්පීරියන්ස් එක වැඩි කරන්න මේ ෆෝන් එකට ස්ටීරියෝ ස්පීකර්ස් නුත් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට මේකට මයික්‍රෝ SD කාඩ් එකක් දාලා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ට මෙතනදී ලැබෙන්නේ 3 කාඩ් ස්ලොට් එකක් නෙමෙයි හයිබ්‍රිඩ් ස්ලොට් එකක්. ඒ වගේම අලුතෙන් ආපු USF 2.2 කියන ස්ටෝරේජ් එකත් මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට මේ ෆෝන් එකේ නමින්ම තේරෙනවා ඇති මේ ෆෝන් එක 5G සපෝට් කරනවා. ඒ වගේම මේකට NFC infrared port වගේ ගොඩක් features ලැබෙනවා. මේ ෆෝන් එක චයිනා වල ලොන්ච් කරපු ප්‍රයිස් එක කන්වර්ට් කරාම රුපියල් 46,000 පමණ වෙනවා. මේ ෆෝන් එක ලංකාවේ ලොන්ච් කරනකොට ප්‍රයිස් එක වෙනස් වෙන්න පුළුවන්. මම නම් හිතන්නේ මේ වගේ ප්‍රයිස් එකකට මේ ෆෝන් එක ගොඩක් හොඳයි කියලා. ඔයාලා මේ ෆෝන් එක ගැන මොකද හිතන්නේ? පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ තාම අපේ channel එකට subscribe වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න.
එහෙනම් මගේ නම හේෂාන් SL Tech Master වෙතින් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.